කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා. අද අපි හදමු රසම රස බටර් චිකන් එකක්. මේ ෆ්ලේවර්ෆුල් ඩිෂ් එකට කවුරුත් කැමති වෙයි. බත් එක්ක කන්න වගේම අපේ ළඟදී හදපු ගාලික් නාන් එක්කත් සුපිරි. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. ඉස්සලාම අපේ මැරිනේඩ් එක හදමු. බ්ලෙන්ඩර් එකක අමු මිරිස් දෙකකුයි සුදු ලුණු බික් පහක් හයක් විතර පොඩියට කපාගත්ත ඉඟුරු අඟල් එකමාරක් විතර ඒ වගේම ඕගොල්ලොන්ට හොයාගන්න පුළුවන් නම් සැෆ්රොන් පොඩ්ඩකුත් මේකට එකතු කරගෙන පොඩි කෑලි වෙනකන් මේ ටික ප්‍රොසෙස් කරන්න. ඊට පස්සේ මේකට එකතු කරගන්න ග්‍රීක් යෝගට් එහෙම නැත්නම් මීකිරි මේස හැඳි තුනක්. කඩල පිටි එහෙම නැත්නම් ග්‍රෑම් ෆ්ලවර් මේස හැන්දක්. ස්මෝක්ඩ් පප්‍රිකා තේ හැඳි දෙකක්. ගරම් මසාලා පවුඩර් තේ හැන්දක්. හොඳට කුඩු කරගත්ත කොත්තමල්ලි එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් කොරියන්ඩර් තේ හැඳි දෙකක්. ඒත් එක්කම හොඳට කුඩු කරගත්ත කුරුඳු පොඩ්ඩක් ලුණු පොඩ්ඩකුයි එකතු කරගෙන මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මෙන්න මේ වගේ ලස්සන රෙඩ් පේස්ට් එකක් ලබා ගන්නකම්. දැන් අපිට අවශ්‍ය වෙන්නේ බයිට් සයිස් එකට කපාගත්ත කුකුල් මස් ග්‍රෑම් 650. මෙතනම පාවිච්චි කරන්නේ චිකන් තායි. මොකද මස සොෆ්ට් වගේම මාර ජූසි. දැන් අපේ මැරිනේඩ් එක මස් එකට එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේක ෆ්‍රිජ් එකේ තියමු පැයක් විතර. මේක තවත් රස කරගන්න ඕන නම් ඉස්සරින්දර මේක අතගාලා තිබ්බනම් නියමයි. දැන් චිකන් ටික මැරිනේට් වුණාට පස්සේ අපිට තියෙන්නේ මේව ටික ග්‍රිල් කරන්න. මේකට මම මේ පෙන්වනා වගේ අවන් ට්‍රේ එකකට උඩින් මේ වගේ වයරක් එකක් තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට දිග බාබිකියු ස්කියර්ස් තියෙනවා නම් ඒව උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඕනේ අවන් එකේ ග්‍රිල් එකේ රස්නේ කුකුල් මස් වල උඩයි යටයි හොඳට බේක් වෙන්න. අපි චිකන් ටික අවන් ට්‍රේකේ නිකන් තිබ්බොත් කුකුල් මස් එකේ තියෙන ජූස් එළියට ඇවිල්ලා මේක බේක් වෙනවට වැඩිය තැම්බේ. දැන් ඕගොල්ලොන්ගේ අවන් එකේ උඩ තියෙන ග්‍රිල් සෙටින් එකට දාලා අවන් එක උපරිම රත් කරගන්න. ඊට පස්සේ චිකන් ටික අවන් එකේ උඩ තට්ටුවට දාගෙන බේක් කරගන්න විනාඩි 20ක් විතර. ඊළඟට මස් කෑලි ටික අනිත් පැත්තට හරවගෙන ආයේ ඒ වගේම විනාඩි 20ක් විතර බේක් කරන්න. දැන් අපේ ග්‍රේවි එක හදාගමු. හොඳට රත් වෙච්ච පෑන් එකකට බටර් මේස හැඳි තුනක් විතර හොඳට රත් වෙලා දිය වෙන්න ඉඩ දෙන්න. ඊට පස්සේ මේකට එකතු කරගන්න හොඳට චොප් කරගත්ත ලූණු ගෙඩි දෙකක්. අපේ ස්පයිසස් වලට අපිට අවශ්‍ය වෙන්නේ කරාබු නැටි හයක්, මේ වගේ කුරුඳු පොතු කෑලි දෙකක් විතර, කර්දමුංගු එහෙම නැත්නම් එන්සාල් හතක් විතර, හොඳට ග්‍රේට් කරගත්ත සුදු ලූණු මේස හැන්දකුයි ඉඟුරු මේස හැන්දකුයි, අමු මිරිස් දෙකක්. මෙතන මේ කරල ලොකු නිසා මට එකක් ඇති වුණා. ඒ වගේම ස්මෝක් පප්‍රිකා තේ හැඳි දෙකකුයි, ගරම් මසාලා තේ හැන්දකුයි. තව පොඩ්ඩක් කික් එකක් ඕන නම් වැඩිපුර මිරිස් කුඩුත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ලූණු ටික රන්වන් පාටක් ගැහෙනකොට අපේ ස්පයිසස් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ටොමාටෝ පියුරේ මේස හැඳි 4-5ක් විතර මේකට එකතු කරගන්න. ඊළඟට අපි ඩබල් ක්‍රීම් මිලිලීටර් 200ක් විතර මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගමු මී පැණි මේස හැඳි 3ක්. මේ ටිකත් හොඳට හාමු වුණාට පස්සේ ඕගොල්ලොගේ ටේස්ට් එක අනුව ලුණු වලින් ග්‍රේවි එක සීසන් කරගන්න. මම ඊළඟට කසුරි මෙති මේස හැඳි එකමාරක් මේකට එකතු කරගන්නවා. කසුරි මෙති කියන්නේ වේලිච්ච උළුහාල් කොළ. මේක හොයාගන්න බැරි නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඊළඟට අපේ ග්‍රිල් කරගත්ත මස් ටිකයි චොප් කරගත්ත කොත්තමල්ලි කොළයි මේකට එකතු කරගන්න. ඕගොල්ලොන්ගේ ග්‍රේවි එක තික් වැඩි නම් මම මේ පෙන්වනා වගේ උණු වතුර පොඩ්ඩක් මේකට එකතු කරගන්න. දැන් මේ සුපිරි කුකුල් මස් ඩිෂ් එක රස විඳින්න බත් ටිකක් එක්ක එහෙම නැත්නම් අපි අර හදාගත් ගාලික් නාන් එක්ක. මේ ඩිෂ් එක කියලා වැඩක් නැහැ. රසෙන් පිරිලා අදලා බලන්නකෝ. එහෙමනම් ඕගොල්ලෝ මේ රෙසිපි එක එන්ජොයි කරා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ක්ලික් කරන්න.